සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නවලෝකෙන් අමතන 0771 7017. අතිපූජ්‍ය කොටුකොට ධම්මවාස මහනාහිමියන් පසුගිය 22වනදා අලුයම අපවත් වුනේ කොළඹ පෞද්ගලික රුහලකදී. උන්වහන්සේ අපවත් වන විට 88 වැනි වියේ පසු වුණා. මහනාහිමියන්ගේ ශ්‍රී දේහය ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමේ තැන්පත් කර තිබූ අතර උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය දින කිහිපයේ මෙන්ම අදත් මහා සංඝරත්නය ඇතුළු බොහෝ පිරිසක් එහි පැමිණියා. මහනාහිමියන් සිදු කළ ජාතික ආගමික සහ ශාසනික සේවය සැලකිල්ලට ගනිමින් අද දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටද රාජ්‍ය පියවරගෙන තිබුණා. විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ආදාන පූජෝත්සවයේ පැවැත්වෙන නිදහස් චතුරශ්‍රය වෙත ශ්‍රී දේහය වැඩමවීම අද දහවල් 1:30ට පමණ සිදු කෙරුණා. අතිපූජ්‍ය කොටුකොඩ ධම්මවාස නාහිමියන් වහන්සේගේ ශ්‍රී දේහය ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයෙන් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට වැඩම කරවීමෙන් අනතුරුව උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා. ත්‍රිනිකායික මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පැවති ආදාහන පූජෝත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අප මහා නාහිමියන්ගේ දේහයට පින් ඇතුව උපන්නා, පින් ඇතුව ජීවත් වුණා, පින් ඇතුව අපවත් වුණා. උන්වහන්සේගේ දේහය දැවුවත් ඒ සිනහව නැති වෙන්නේ නැහැ. මුළු සංසාරෙටම උන්වහන්සේට සිනාසෙන්න පුළුවන් උත්තමේ. උන්වහන්සේට ලොකු ඕනකමක් තිබුණා සංඝ සාමග්‍රියක් ඇතිකරන්න. නිකාය භේදයකින් තොරව එකම සංඝ පරම්පරාවක් ලංකාව තුළ පිහිටවන්න. එහි පළමු පියවර හැටියට තමයි අපවත් වී වදාළ අපේ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක මාහිමියන් වහන්සේ වැඩ ඉඳිද්දී ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව පිහිටෙව්වේ. උතුම් යතිවරයන් වහන්සේ නමක් වූ බව ගෞරවයෙන් ශ්‍රීපත් කළ යුතු වෙනවා. උන්වහන්සේ ඉතිහාසගතය. උන්වහන්සේ මට බුද්ධ ආගම පිළිබඳ පත පොත ලබා දුන්නා. ඒවා මම කියුවේ ලොකු ආශාවකින්. මට බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය පහදලා දුන්නේ මේ අපේ සංඝයා වහන්සේ. ඒ නිසායි මම හැමතිස්සෙම කිව්වේ මේ රටේ ප්‍රධාන කොඳුනාරටිය හැටියට මම සලකන්නේ බෞද්ධ දර්ශනය කියලා. අපේ නායක ස්වාමීන් වහන්සේ මට දුන්නු අවවාදයක් තිබුණා. විමසිල්ලෙන් දුර දකිමින් නිවැරදිව ගමන් කරන්න. ඒ ලබා දුන්නු අවවාදය අප අපගේ තේමාවසේ සලකන. මහානායක ස්වාමීන් වහන්සේ කිසිම දිනයක පුද්ගලික සුඛ විහරණය වෙනුවෙන් රජයෙන් හෝ අපින් කිසිම ප්‍රතිලාභයක් අපේක්ෂා නොකළ වගේම ඒ අල්පේච්ච ගුණය උන්වහන්සේ ප්‍රගුණ කළා. කොටුගොඩ මහානායක ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනයක් ශ්‍රවණය නොකළ ගයක් සෝනේක පහසු වෙන්නට පුළුවන් කමක් නැහැ. අග්ගමහා පඬිත අති ගෞරවාර කොටුකොට ධම්මාවාස මහානායම හිම්පියාණන් වහන්සේට නිර්වාණ
සම්පත්තිය ලැබේවා. ආගමික වතාවත්වලින් අනතුරුව දේහය චිතකයට වැඩම කරවනු ලැබුවා. අනින්ත්‍රාවත සංඛාරං මරණය වහන්සේට උරුම බව ධාර්මිකවම අප හැමගේම ජීවිතවලට හේතු ගන්නවා. මේ හැම බෞද්ධ ජීවිතයක් ඇතුළේම ගෞරවාභිමානෙන් මතකයට නැගෙන නාමයක් බවටම පත්වේවි. සසුනබර එකලු කළ සුපේශල මහා යතීන්ද්‍රයන් වහන්සේට අමා මහ නිවන් සුව. බොහෝ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්.